විශේෂයෙන්ම අපි හැම රැස්වීමකම කිව්වා අපේ නව ආණ්ඩුවක අන්තවාදීන්ට ඉඩක් තියපන්නේ නැහැ කියන එක. මොකද අන්තවාදීන් සිංහල දෙමළ මුස්ලිම් මැලේ බර්ග මේ සියලු ජන කොටස් වලට සාපයක් වෙලා තිබෙනවා. ඒ නිසා එය මුලින්ම උපුටා දමන්නට බොහොම ඍජුව බිමේ ඇත්ත ඇතිසැටියෙන් දේශපාලන ආටෝපියෙන් තොර සමාජයේ රටවැසියන් නැමැතිමක් තමයි අපි දැක්කේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ. ඒ නිසා බොහොම පැහැදිලිව අපි කියන්නට ඕනේ ඉතාමත්ම බලාපොරොත්තු සහිත ආරම්භයක්. බලාපොරොත්තු කොච්චරද කියතොත් පහුගිය අවුරුද්දු එකහමාර ඇතුළත තිබ්බ කොටස් වෙළඳ පොලේ ඉහළම මිල වර්ධනයක් අපි දකිනවා. ඉදිරි මාර්තු මාසයේ වෙනකන් මේ පාර්ලිමේන්තු මැතිවරණයකට ඉන්නවද නැත්නම් යම්සි රජයක් නැවත මේ ඉදට හඩිනමින් ගොඩනගනවද? මම හිතන්නේ වර්තමාන පාර්ලිමේන්තු පාලකයන් ඔවුන්ගේ පාලන කාලයේ දෙපාරක්ම දැන් රටේ ජනතාව ඔවුන්ව ප්‍රතික්ෂේප කරා. ඒ නිසා වැදගත් දේශපාලනයක් ගැන කතා කරන මේ මොහොතක අපි විශ්වාස කරනවා එය මේ රටේ නැවත වරක් ජනතාව ඉදිරියට යන්නට සදාචාරය ගරු කරනවා නම් තීරණය විය යුත්තේ එයයි කියන එකයි මගේ විශ්වාසය. ජනතාව අතර මතයක් තියෙනවා ඉදිරියේදී ප්‍රතිවාදීන්ට යම්කිසි පිළිගැනීමට ලක්වීමට ඉඩ තියෙයි කියන වයිතනවා එවැනි තත්ත්වයකට ඉඩක් නැහැ. මොකද 2015 වර්තමාන රජය රටට කරපු විනාශය සහ විනැහිය තමයි ඔවුන්ගේ ප්‍රමුඛ අරමුණ උනේ පරිගැනීම. ඒ නිසා ඔවුන්ට අනිකුත් සියලු දේවල් අමතක වුණා. ජම්පර් රන්දනවා අය, ඇඩ්‍රස් එක මහින්ද රාජපක්ෂ මහත්මයාගේ වැලිකඩ ඉරගෙදරයි, මේ වගේ ඉතාමත්ම පහත් මට්ටමේ බාල ප්‍රාථමික දේශපාලනයට රට ඇදලා දැම්මා ඔවුන්. ඒ නිසා එවැනි බාල ප්‍රාථමික දේශපාලනයකට ගෝඨාභය රාජපක්ෂ මැතිතුමත් මහින්ද රාජපක්ෂ මැතිතුමත් මේ රට ගෙනියන්නේ නැහැ කියන එක මට විශ්වාසයක්.